යන ගමන් පොඩ්ඩක් නැවැත්තුවා ඔයාලට පොඩි දෙයක් පෙන්වන්න. සමහර යාළුවෝ දැකලා නැතුව ඇති මුහුදු විකිරින්ව. සමහරු බයයි මුන්ට, සමහරු ඇත්තම දැකලා නැතුව ඇති. මම පෙන්වන්නම් ඔයාලට. දැන් තල්පේ ඉන්නේ. තල්පේ බීච් එකට තමයි යන්නේ අද. ඔයාලට මම එන විදිය කියන්නම්. ඔයාලා ට්‍රේන් එකේ ආවොතින් මෙන්න මෙතන තල්පේ ස්ටේෂන් එක තියෙනවා. අර ඔයාලට ඈත පේන්නේ තල්පේ ස්ටේෂන් එක. එතනින් බැහැලා කොචියෙන් බැහැලා ඔයාලා එන්න ඕනේ මෙන්න මේ ගාලු පාරට. ගාලු පාරේ මෙන්න මෙතනට තමයි වැටෙන්නේ. මෙතනින් තව මීටර් 300ක් විතර මාතර පැත්තට යන්න ඕන. ඔයාලට අර ඈත පේනවා ඇති මේ කහපාට කෝට්ටයක් හරියටම පේනවද කියලා නම් දන්නේ නැහැ. එතන තියෙනවා පැරගන් හෝටලය. පැරගන් හෝටලේ පහුවෙනවත් එක්කම තමයි බීච් එක තියෙන්නේ. ගාල්ලි පැත්තේ ඉඳන් එනවා නම් ගාල්ලි ඉඳන් මාතර පැත්තට එන්න ඕන. මාතර පැත්තට එනකොට තමයි තල්පි හම්බ වෙන්නේ. හයිවේ එකේ ආවත් දෙවටට වැටිලා දෙවටින් මාතර පැත්තට එන්න ඕනේ. මාතර පැත්තට එනකොට උණ වටුන පහු කරගෙන එනකොට ඊට පස්සේ තල්පි හම්බ වෙන්නේ. එහෙම තමයි යන්න තියෙන්නේ. තල්පි හම්බ වෙනවා පැරගන් කියලා හොටෙල් එකක්. මෙන්න මේ හොටෙල් එක. බස් එකේ එනවා නම් මේ හොටෙල් එක පහු කරලා ඊළඟ හොල්ට් එකෙන් බැස්සනම් හරි. එතකොට තල්පි බීච් එකට යන්න පුළුවන්. ඔයාලගේ වාහනේ ආවත් ඉතින් මේ හොටෙල් එක පහු කරලා අවුපරේ යනකොට ඔයාලට පේනවා මේ කාර් පාකින් දෙකක් තුනක් විතර තියෙනවා. ඉතින් තමයි බීච් එකට යන්න තියෙන්නේ. බීච් එකේ ඉන්නේ. මෙතන තියෙනවා ඉස්සර මේ කොල්ලෙලි පරිසරපු වලවල් වගේක්. ඒ වුණාට දැන් ඒවා අපේ තාක්ෂණික නාම කතා කරගෙන තියෙන්නේ. ලංකාවේ විතරක් නෙමෙයි මෙතෙන්ට දැන් ෆොරිනර්ස්ලා පවා එනවා.
ගොඩක් ලස්සන තැනක් තියෙන ඇවිල්ලා නාලයන්ක් තියෙනවා. දුර බැහැ ගිහින් එනවා ඉතින් විනෝද වෙන්න කට්ටිය.